ආගම ජනාධිපතිවරයා කිව්වා තමන්ව ඝාතනය කරන්න රෝහතු සේවයෙන් කොන්තත්වයක් දීලා තියෙනවා කියලා කැබිනට් මණ්ඩලය. ඒක ඉන්දියානු මාධ්‍ය වාර්තා කෙරුවා. අපි ඉන්දියානු මාධ්‍ය වාර්තා කරාට පස්සේ අතිගෞරව ජනාධිපතිතුමාගේ මාධ්‍ය එකකින් ඒක එහෙම නැහැ කියලා කිව්වා. හැබැයි දැන් මහින්දමරි රැමතිවරයා කියනවා කැබිනට් එකේ රෝ ඒජන්තවරු දෙන්නෙක් ඉන්නවා කියලා. දැන් මේ මහින්දමරි රැමතිතුමාගේ ප්‍රකාශයයි අතිගෞරව ජනාධිපතිතුමා කැබිනට් එකේ කිව්වායි කියන ප්‍රකාශය අතර සම්බන්ධයක් තියෙනවා. දැන් එහෙම එකක් ජනාධිපතිතුමා කිව්වේ නැත්තම් එහෙම දෙයක් ඉන්දියාවට ගියේ නැත්නම් ඉන්දියා මාධ්‍යට වාර්තා වෙන කවුරු හරි කැබිනට් මණ්ඩලයේ කිව්වේ නැත්තම් ඒ නොකියපු දෙයක් කිව්වනම් මම හිතන්නේ මහින්ද මුරමතිවරයා කලබල වෙන්න ඕනේ නැහැ. දැන් මහින්ද මුරමතිවරයා මේ ප්‍රකාශ කරන්නේ මේක යම්කිසි සත්‍යයක් තියෙනවා කියලා සාධාරණ සැකයක් අපිටත් එනවා දැන්. හැබැයි කැබිනට් මණ්ඩලයේ ඉන්දියානු බුද්ධියන්තෙන් පඩි ගන්න කට ඉන්නවනම් අගමැතිවරයා සහ ජනාධිපතිවරයා මේ අය කරුණාකර හෙළි කරන්න ඕනේ. මේක ජාතික ප්‍රශ්නයක් නෙවෙයි, මේක ජාත්‍යන්තර ප්‍රශ්නයක්. ජාත්‍යන්තර ප්‍රශ්නයක්. තමන්ගේ කැබිනට් මණ්ඩලයේ පිටරටින් සල්ලි ගන්නා ඉන්නවනම් ඒ අය හෙලිකිරීම ගරු ජනාධිපතිවරයා සහ අගමැතිවරයාගේ වක්කිය.